මතු මාර වැඩේ ඊයේ මෙන්න වැඩේ ඊයේ ගෙදර යනකොට වෙලා තියෙන වැඩේ ඊයේ පන්තිය ඇරිලා යනකොට ගෙදර අයසා ලෙට වෙලා වෙනද වාගෙම hina වෙනවා චිත්‍රපටියක් බලපන් කවුද මේ අම්මයි තාත්තයිද මුකුත් තේරුනේ නැති වුණත් ඒ රූප හරි ලස්සන නිසා නිදි මතේ පැත්තකින් ඉඳගෙන මාත් හිටියා බලබල අම්මයි තාත්තයි දැන් චිත්‍රපටිය බලනවා කොල්ලත් ඉතින් ඔවා තේරෙන්නේ නැහැ හැබැයි බලබල හිටියා හොඳම ටික උනේ ඊට පස්සේ අම්මා දිව්වා නැගිට හොඳම ටික උනේ ඊට පස්සේ අම්මා දිව්වා යන්නේ ෂෝ එකේ සිටි අයියා ඇන්ටි ඔබ බදාගෙන ඉඳගෙන ගියා මේ කාරණාව හදිරුම් ගන්න ටික වෙලාවක් කොහේ හිටියා තාත්තා මගේ ඇස් වහන් අමුතු જાතියේ සද්ද ඇහුණා කලින් ඇහිලා නැති තරම් මේ කොල්ලට කියන්නේ අර යාළුවට කියන්නේ මේ යාළුවා මාර වැඩක් ඉබන් ඉන්නේ ඊට පස්සේ මොන උනේ මොනවද දැක්කේ නැහැ සද්ද නම් නැහුණා තාත්තා ඇස් අරිනකොට ඇන්ටි හකිදානම ඇහුණා ළමයාට පේන්නේ මොන බලන්න ඔයාලා ළමයාට මොනවද උගන්වන්නේ කියලා ෂුවර් එකටම වෙන්නේ නැත්තේ කරන්නට හොඳ නැති වැඩක් තාත්තා ඇස් වැහුවේ නැත්තම් ඒක අපටත් හොඳ වැඩක් තාත්තා ඇස් දෙක වැහුවේ නැත්තම් ඒකත් මට බලන්න හොඳ දෙයක් වෙන්නේ නැති බං ටික වෙලාවක් බලා ඉදී ඇවිත් තවාන් පෙල් කෙනෙක් වෙඩි තියාගෙන යනවා පෙවුනා මැරුණා එතනම හුඟ දෙනෙක් දැන් වලට මේ සිද්ධිය තේරෙනවනේ සිද්ධිය තේරෙනවා ඔන්න බලන්න ඒ තාත්තා කරලා තියෙන වැඩේ තාත්තා උහි බලන් හිටියා වැටෙන හැටි ඔලු කුඩු වෙලා මගේ ඇස් දෙක වැහුවේ නැති වෙති ඒකේ අවුලක් නැති නිසා කොතනද වැරදුනේ අපි ආදරය කියන එක ළමයාගේ ඒ කියන්නේ මං යන කිව්වේ අම්මට මේම හාදුවක් දෙන එක හග් එකක් දෙන එක අම්මා කියන බලන්නේ බලාපුදේ ඇදට කියනව නෙමෙයි මේ හාදුවක් දෙනවා අම්මට ළමයා ඒක දකිනවා ළමයා විවාහ වුණාට පස්සේ පිරිමි දරුවෙක් නම් එයා ඉගෙන ගන්නවා මගේ අප්පච්චිත් අම්මට හාදුවක් දීලා ගියේ මාත් වෙන ගෑනුන්ට දෙන්නේ නැහැ මගේ ගෑනුන්ට දෙන්නේ ළමයා ඉගෙන ගන්න කාටද හැබැයි ඒව උගන්වන්නේ අර වෙඩි තියෙනවා බලන්න ඒක වැහුවේ නෑ තාත්තා අර ටික වැහුවා මං කියන්නේ අරකම නෙවෙයි බලන්න ඒ කාරණාව තුළ මම මේ කියන්නේ අපි ළමයිට මොනවද උගන්වලා තියෙන්නේ හරි නීතිය වෙනස් වුණා කිව්වේ ඒකයි 12න් පල්ලෙහා කරන ළමෙක් වරදක් නෙවෙයි ඒ හින්දා ළමයාට මාර දඬුවම් දෙන්න එපා මහා ලොකු දඬුවම් දෙන්න යන්න එපා හරි ළමයාට මෙන්න මේ හතර කරන්න මම ඔයාලට කරුණු කාරණා හතරක් කියලා නවතිනවා 1 දරුවට දැනින්න ආදරය කරන්න දැනින්න ආදරය කරන්න ඒ කියන්නේ මොකක්ද දැන් මෙහෙම කියමු මම තමයි අප්පච්චි ඔයා තමයි දුව ඈ දැන් එහෙම හිතන්න කමන්නේ නේද කමන්නේ දැන් මම කියනවා මෙහෙම මගේ දුව මම ඔයාට ගොඩාක් ආදරෙයි ඔයා මොකද කියන්නේ ඔයා හරිනම් කියන්නේ නැහැ ඔයා කියන්න ඕනේ හරිනම් ඉතින් ඔබගේ ආදරේ මට තේරෙන්නේ නැහැ දැන් අපේ අම්මලා කියනවා නේද සියෝ කාලකම් මේකිට මං කොච්චර ආදරේද කොච්ච එතකොට මොකද අරක කියන්නේ ඉතින් මට තේරෙන්නේ නැහැ මොන්දගේ ආදරේ එයාගේ ආදරේ දැනෙන්න ඕනේ කාටද කාට දැනෙන්න ඕනේ දැනෙන් දැන් මං ඉක්මනට කියන්නම් ඔයා ළඟට ඉන්න කවන්නේ නැනේ එපා එන්න කවන්නේ කවන්නේ අනේ ආදරෙන් කියලා කවන්නේ වල්ලා හත් කිලව්වයි යට යන්න වෙන්නේ ගල්ගම්මේ රසම වඩේ තියෙන ගල්මේ ගල්ගම්මේනේ වඩේවත් වදිනවද හරි දැන් මේකයි ඔයාගේ මහත්තයා ඔයා තෝරා ගනිද්දී ඔයාගේ මොක නිසාද මහත්තයාව තෝරගත්තේ ඒ කියන්නේ ඔයාගේ තියෙන වටිනා මොකද්ද තව වෙනකන් අහලා තියනවද ඔයගොල්ලෝ කවුරුවත් ඕයි මොමුසු මාව තෝරගත්තේ ඇයි අහලා තියනවද කවුද රයිට් ඔයා කියන්නේ දැන් බලමු මම පණ්ඩිතකමට දැන් කිව්වනේ ඇයි තෝරගත්තේ මං අද බොරු කියලා ඔක්කොරලා යනවා මම ඔයාගේ ඇස් දෙක නිසා අම්මට අඩේ එනම් මගේ මොකක් ඉඳක් දැන් නැන්න ඕන මාතෝරේ බොරු අපි කියනවා නේද මං ඔහොම කියනවා ඒජ් ඔෆිස් එකේ නෝනා කියන මට කියනවා සර් මගේ අවංකකම හින්දා සර් මං කව මගුල දැන් ආවු තාත්තා කෙනෙක් බොරුවේ පැත්ත කියමු කොල්ලෝ ඇස් දෙක හින්දලු අවංකකම හින්දලු මේ එකටවත් අපි මේ වෙලාවට කැමති උනේ ඇත්තම කියන්නකෝ නෑ මොක නිසාද ලස්සන හින්දා මට ලස්සන නිසා ලස්සන කොටස් තුනයි මතක තියාගන්න මේව එක තමයි පාට දෙක හැඩය තුන මුහුණ ඔය තුන නිසා
ඔය තුනෙන් එකක් නිසා දැන් මගේ නෝනා මම දවසක් මේ මේ වගේ නිනකොට චිප් එකේ අත තියාගෙන තියා පොඩි මේකක් අල්ලගන්න එතකොට යනකොට එක්කෙනෙක් ආවා හරි වාත්තු කරා වගේ ගෑනු කෙනෙක් හරිම ලස්සනයි මම පොඩ්ඩක් ඇර කන්නක් දෙක දාගෙන මෙහෙම බැරි ඇත්තටම අපි රැවටෙන්නේ මොකක් නිසා ගෑනු අපි කියන තරමක් කියන්නේ බොරු මං ඔප්පු කරලා පෙන්නන්නම් ගීතයක් තියෙනවා ඔයාලා අහලා ඇති පිනි බින්දකින් මුතු වමුනම් දී සිරුගේ සීතල දෙන්නේ කඩු තුඩු මත සැතපෙන්නේ ඔබ සැනසෙයි මම ලව් ලෙටර් එකක් එහෙම ලියලා තියෙනවා සක්කරයටවත් කරන්න බෑ පිනි බින්දකින් මුතු වමුනන්න පුළුවන් දිනිසුරුගේ දිනිසුරු කියන්නේ සූර්යා සීතලයිද කඩු තුඩු මට ඒක නම් පුළුවන් නෝනෑ වෙදින් චක් ගාලා ගන්න නැත්තම් ඈ මේවා බොරු හැබැයි මෙන්න මේකයි ප්‍රශ්නේ ගැහැණු කැමති මොක පිනවන්නද කියන් ගැහැණු වැඩියෙන් කැමති මොනව පිනවන්නද මෙන්න මනෝවිද්‍යාව අද දැනගෙන යන්න ඒක කාන්තාව කැමති මොනව පිනවන්නද වැඩි අපි මැඩම් ඔයා ඉන්නවා මෙතන මේ කවිල අපේ ඇයි මේක ඉන්නවා හිනාරෙවි කිට්ටු බම්බෝ දැන් කියන්නේ මොකක් පිනවන්නද කාන්තාව ඇයි යකෝ පංචේන්ද්‍රියම් අපි නයි යකෝ එකක් දෙකක් කියන්නේ මේ පහම පිනවන්න පංචේන්ද්‍රියම් හරි මහත්තයා පොලිසිය මොන හරි හරි අහන්නම්කෝ මං වැඩියෙන්ම කැමති කියන්නේ සහෝදරයා ගැහැණු කැමති මොනව පිනවන්නද නෑ ගැහැණු කැමති කන පිනවන්න කිරිමි කැමති මම කිව්වා අන්න වාත්තු කරා වගේ කෑල්ල දිහත් බැලුවා හැදේන අම්මා ළඟට එනකොට තමයි දන්නේ වාත්තු කරපු එයාගේ දත් දෙකක් නෑ මුහුණ කචල් කඳ හුරත ඉතින් එහෙම වෙනකොට ඈතට නිකන් ඇපල් ළඟට පැපු අපේ නෝනලාට අපි ඈතට දැකලා තියෙනවා මම නෝනා ගන්නකොට ඉංගසුක ගැට් මිටින තිබුණා දැන් පහක්වත් සෙට් වෙනවා දැන් ගන්න පුළුවන් රයිට් මේ පවුල් ජීවිත හදාගන්න මේ කියන්නේ මම මේ මහත් එක්ක ඇවිත් මට කිව්වා කොළඹදී මං කවුන්සලර් කෙනෙක් මහත්යා මට මේ ගෑනිත් එක ජීවත් වෙන්න බෑ මං කිව්වා ඇයි කියලා කියන දෙයක් කිසි දෙයක් තේරෙන්නේ නැහැ මං ජීවත් වෙන්නේ නැහැ මං කෝයකු පිස්සුදුමට මේ ළමයාත් ඉදෙම පුළුවන් වෙන්නේ ගෑණියෙක් කැමති බං කන පිනවන්න කන පිනවහන් ගිහින් සාහිත්‍ය කෑල්ලක් දාලා කිව්වා කන පිනවහන් ආයෙමද මු බියස ගිහිල්ලා පාන්දරම ආවුද මම ඒතර බුදියනේ මට දැන් බෙල් එකක් ඇහෙනවා සම්පත්තුරු දුම්බර නිලධාරියා වහාම ඔෆිසර් වාර්තා කරන්නේ මම ගියා සරම ඇඳගෙන හිටියේ කලිසම දාගත්තා මං ගියා යනකොට මේක ඇවිල්ලා කියනවා වැඩක් නෑ සර් මොකක් මොකද පිනවුවා පිනවුවා කිසි මොකද තෝ කරේ කියකොට මේක රෑතිස්ස ගෑණියේ කනාතක ගහින්ද මේක අම්මරන්නේ තියා මට කියන්නකෝ මං කිව්වේ මොකද්ද මම කිව්වේ කාන්තාව කැමති ආදරේ කතා කරනවට ඒක අහන්න කාන්තාව කැමති වරදක් පිළිගන්න ඕනේ මහත්තු මතක තියාගන්න වරදක් වුණා නම් වරද පිළිගන්න ඕනේද නැද්ද ඕනේද නැද්ද ඒ වරද පිළිගන්න එක තුල දරුවා දකින්නේ මොකද්ද ෂා මගේ අප්පච්චි අම්මගෙන් සමාව ගත්තා හිතනවද නැද්ද ඒ ළමයා කවදාවත් ගුරුවරයෙක්ගෙන් සමාව ගන්න සමාජයෙන් සමාව ගන්න පැකිලෙන්නේ නැහැ ඒයි තාත්තගේ අභිමානේ අක්කෝ මගේ ඒයි තාත්තනේ වීරයා වීරයා අම්මගෙන් සමාව ගන්නකොට මොකද හිතන්නේ මම මොකෙද්ද තාත්තා සමාව ගත්තා දවසක් නෝනා ඇවිදින් කිව්වා පොලේ යන්න දිනා අමං කෝ යන්න නෑ නෑ ඔයා යන්න එපා මං යන්න මං කෝ මොනවද ගේන්න තියෙන්නේ මට පොල් අමතක වුණා මං කෝ බය වෙන්න එපා මං ගේන්න අනේ මේ ඔයා පොත තෝරන්න දන්න පොල් මං කෝ යකෝ අවුරුදු 16ක් මං පොලිසියේ පොල් තෝරන්න දන්නේ නැද්ද ගත්ත බෑ කියන්නේ යනකොට නෝනා කිව්වා මේ යන්න එපා ඔයා දැන් මං කිව්වා මම දන්නවා මේ දෙනවා කියලා අරගෙන ගියා මෙහෙම පොල් ගොඩක් තිබුණා ගෑනු ටික පොල් තෝරනවා ගෑනු හතර පහ හය දෙනෙක් ඇවිල්ලා පොල් තෝරන එකේ කරන් දැර මං බලන්න ගියා තෝරන දියා රයි කොහමද ගත්ත ගෙඩිය හෙල්ලුවා මල්ලට දැම්ම ඇයි පොල් තෝරන්නේ මෙහෙම ගත්ත ගෙඩිය හෙල්ලුවා මල්ලට දැම්මා 15ක් තේරුවා අරගෙන ආවා නෝනා කිව්වා බම්බුව පොල් බලන පොල් දැන් මං කාමරෙට ගියා
Nanda mai lady, mage ammai dan gani denna gani bana me balanda amma me manusyara me ka karot karanne ma me mage gommottala weda mata kiyanne amma hana eidu me kaladi okkoma genak tiyenne ekak hotellenne man ko yak pissuda bahira yabiwade mettere hellune kala man kalpana kara amma wawu man ka ne goru kiyanne me denna mama giya gihilla man baluwa attaram amma tri hellenne man kalpana kara mokadda yak mata une Ette nenna, passe tamai teru, watei negen hollana sadde de mampek, teng kia palako yaku teng, arreki kahan neti ke bitanai teng, waradak kunade nette teng mage, kianu kambala, waradak kunade nette, nona teng ting hal mesu tiga batin, mama kia, mo kada, waradak kunade. Diri mat karan kohomad me ammala karana godak waraddak tamai eha patte daruwa mehemani samuseta bæne kiyeneka kampya karanawa kampya ehema karanne paama kawadawat me daruwage capacity e therum gan ekala me mata ayudin kiwa atti dakshe shishyatte hondama lakunu daan dibu kolla vibhagi lila ewillama mata kiwa maame ammata honda wenak kara kiwa mukadda ekka prashne ekata man uttar liwe naha kiyala Daruwa danne daruwa ge anagathe vinasa wenne kiyala daruwa tone kaagen pali ganne kaagen anna pali amma daradi adda siyallama iwarai ne siyallama iwarai ne e nisa daruwata danduwam karanta kamak ne habai wada denne mage akka ara ka shishyatte liyena kale kolla kiyenawa eka ge yaluwata akka ara wage enawa redda ussagena dan meka paadan karanne kiyala e hangiyam banga shishyatte enawa akka handunna upa padaya Oke, kau kayak ini tiga itu. Mama kian ini make aja. Nikah mana mang kian ini bodi dengan. Ogo lo, kok masih syarat pas saya making gue dengan mangga nih mau minum. Oke mana? Oke nam pas. Nah, ini mana Honda? Apa mihem kian? Ikan itu nih kari dia ini mau dia. Mati ke dia agan. Awasan ya, orang mau campus ya mana? Si syarat si itu pahai campus ya. Si itu hatte pahak mat. Si syarat itu mama. Si syarat itu pel, lama dulu sih pel. Hebe mama upadi ya gatta kali ini sar sabi. Mang ada kaunsel kene polisi. Manovidya upadesha ini kala. Ada wisud dalal desha nama tatya nama. Jangan kita mata ham bui nama. Mat sekeker sisha tehido pium. Magi desha ini han. Satu tu nanti. Mata sekolah anak kali benna mode ya kila catur angge kila kolle. Mode itu pilih kau dawat istirahat ini baik tu. Mam pahu dagi ngega ibu pribadi. Deka istirahat ini. Eit kiwat tota eka terum nanti. Melanggar di dalam sekitar, desa negara campus sekitar yang aku tahu, mau pilih gandin atau harus pakai kol lebulat tata tiaga, tahu? Catur angga memin, mandek lagi gua, umber, mangko umber yang umber kiri kian puluhan, mana mana desa kian, hanya oya, mau kiri gua, umber mata berang apa, netam mana desa ini dene, mereka kiri gua, ini makanan apa? Ya ini tidak bilang ini. Mangko ini nama hotel tamai apa? Benda? Eh ini tamai apa ya? Paling ini mana ni? Nirmana sih ini dilipat kiri. Daruwe kuda bade dengi depan. Dewi ni karena muka de? Agak keran de? Diri mat keran de? Tatkah tak ini kagai guru pergi mana kiel dengi nama muka de? Dua. Hematam panti. Paling ini ya? Paling ini hot dewi ni ya? Kulla ini mana pergi ka? Meka panti pahlawan hot asih. Tatkah muka de kiri. Malan tatkah ini nirmana sih dilipat kiri. Dandu amat dunia ne, topiak genawa, dua itu dunia ikat topiak. Kau lehua, ayi ikat dunia, dua palewing ne, ni sel. Ah, oya kiri putih, mam tata dahatun genia. Topi dahatunat dunia. Topi dahatunat dunia, ne balan itu karena. Then kau lah dekiri nama tata, putih. Akka diha balan ne putih na? Akka hari lasten ayi tata. Ayi. Sini wedi yang kapu ama awalas senen asa hakip tuin. Tatau gan nena podi ekade. Itu kau tatau?
අක්කත් 25 30 වුණු කාලේ තිබුණ මං ටොපි 25ක්ම දුන්නා. අක්කා කැත වෙනවා කැත වුණා. පස්සේ මොකද කරේ? අක්කාද දෙවනියා තුවෙනියා ටොපිය කන තැනට ඇවිල්ලා තියෙනවා. මම මොකද තාත්ති කරන්න ඕන? ඔයත් පුළුවන් වුණොත් එන්න. ළමයා නිර්මාණශීලී වුණා. හැමදාම පන්තියේ දෙවනියා හෝ තුවෙනියා කොල්ල. තාත්තා හදපු ක්‍රමයේ හොඳ නැද්ද? හොඳ නැද්ද? අම්මා නම් කොහොමද හදන්නේ? ටොපි තෝ 13ක් තොට. ඔන්න. තාත්තලාගේ නිර්මාණශීලී ගුණය තියෙනවා. හරි. දරුවා දිරිමත් කරන්න ආගේ දැන් මම දෙකක් කිව්වා. එක මොකද්ද? දරුවාට දැනෙන්න දෙක. දරුවා ආගේ කරන්න දිරිමත් කරන්න. දෙවෙනි කාරණාව. දරුවාට ඇහුම්කන් දෙන්න. දරුවාට ඇහුම්කන් දෙන්න. එක හරිම වැදගත් කාරණාවක්. දරුවා වලට ගොඩාක් දේවල් මට මේක ටිප්පනම් මම දාලා පෙන්නනවා. එක දරුවෙක් තමන්ගේ පාප්පයෙන් වුණු සිද්ධියක් හස්ත මුද්‍රා වලින් කියනවා. අපයෝජන වෙන සියලු දේවල් සම්පත් උඩු දුම්බර අනුරාධපුරේ ඉනන් ඉන්නේ නැහැ ඔයාගේ දුවට හදි කරලා යන්න. හරි? එන්නේ නැහැ. කවුද කරන්නේ? සර් 175ක් අද අපේ ඔෆිස් එකට වාර්තා වෙලා තියෙන්නේ. එක්ක බාප්පා නැත්තම් එතන ඉන්න වටේ ඉන්න ඒ කවුරු හරිම කෙනෙක්. ඒ ගමේ නැත්තම් ඒ කියන පවුල වාර්තා වෙලා තියෙනවා. පරිස්සම් කරගන්න ඕනේ කයි එතකොට? මේ ඉන්න අවටාරයෙන් මම එන්නේ නැහැ එහෙ ඉඳන්. ඒ නිසා ළමයට ඇහුම්කන් දෙන්න ඕනේ. එක අම්මා කෙනෙක් දුවට අවුරුදු 15යි. දෙල්ල කියනවා ඇවිල්ලා අම්මේ ඒවා දැනගන්න ඕනේ තරුණ අම්මලා අම්මා අර කතා කරන මාමයි ෆෝන් එකේ කොයි මාමද අර කතා කරන්නේ තාත්තට හොරි ඔව් ඉතින් ඒ මාමා මට අනවශ්‍ය විදියට අර කඩේදි මගේ අත ඇල්ලුවා අනේ මේ තෝ බොරු කියන්නේ කා ඒක මාත් එක්ක කතා කරන හින්දා තෝ ඉරිසියාවට ඔය කියන්නේ මහ එකා වගේම දැන් කවුද මේ බයින්නේ අම්මා බයින්නේ කාටද දුවට කවුරු නිසාද අර ඉන්න අසම්මත කෙනෙක් ඉන්න. දැන් දෙවනි පාරත් ඇවිදින් කිව්වා අම්මා මගේ අතින් ඇද්ද අම්මා දෙනකොට. බොරු කියන්න එපා. තුන්වෙනි වතාවට. මොකද කරේ? දැන් මේක අර මිනිස්සයා තේරුම් ගත්තා අවුලක්ම නෑ මේ ගෑණිගෙන්. ළමයා අරන් ගියා රේප් කර. ඒකට මම කවිතාල් ලිව්වා මට මතක නෑ මේක තිබ්බොත් මං කියන්නම්. මමම ලිව්ව පත්තරේට දාපුවා. මම්ම ලිව්වා. බලමු තිබුණොත් කියන්න ඔයාලගේ වාසනාවට තිබ්බොත් හොඳයි. ආමේ. දිනක් මම ඒ ගැන කළත් අම්මට ඉඟියක්. මොකට අහගෙන තරුණ අම්මලා. මතකයිද උඹ දුන්නා නුහුලනා කනේ පාර. ගහලත් අම්මා. වහගනින් කටුඹේ උඹ මහ ඉරිසියා කාරියක්. අම්මා කි ඒ වචනවල ඇත්තේ මහ දරුණු රාගයක්. අම්මයි කියපු වචනවල තියෙන්නේ දරුණු රාගයක් මන් දැක්කේ. ආදරයක් නෙමෙයි. අම්මේ උඹේ කිරීරුව කිරිසුඳ මගේ මුවින් ගලාගෙන ගියත් මේ පාරක් කෙසේ හෝ විඳගනිමි නොමත මට නුඹම හැර වෙනත් අන් සවියක්. මම හිතන් හිටියාට උඹේ ඔය තුරුල මට වාගේ කියා සෙනෙහසම පිරි ඇකයක්. විශ්වාසයෙම හැර අම්මේ නුඹ ළඟ නෑනේ ඒ යාළු මාමා ගැන සැකයක්. අවසාන සියල්ල වෙලා ඉවරයි. මෙන්න ප්‍රශ්නේ. පොතපතක බුදුබණක අසා ඇති දෙවිවරු සම්මතම නමක් වී පැමිණ ඇත පියවරු. ඇත්තෙන් ඔයාලා දරුවන්ගේ තාත්තා වෙලා පැමිණ ඉන්නේ සම්මතම නමක් දීලා තියෙන මේ මගේ දුව මේ මගේ පුතා ඔයාල දෙවිවරු. අසම්මත පෙමක පැටලුණු පසුව මව්වරු ප්‍රතිඵලයේ කලලයක් ගැබ්බරන් දූවරු. මේ කෙල්ල අවසානේ මාස 4ක පස්සේ තමයි ගැබක් කියලා දැනගත්තේ. එතකොටත් අර අම්මා අර මිනිස්සයෙක් පැල්ල ගිහින් මං ඔබට යෝජනාවක් කරනවා. මේ ලෝකයේ අනියම් සම්බන්ධතා කියලා වචනයක් නැහැ. ඒක වැරදි. අනියම් කියන්න බෑනේ. අනියම් කියන එක හැදෙන්නේ සිතක් එක්ක. හරි මං දැන් මෙහෙම ගත්තොත් දැන් ඔබ තුමියේ ඉන්නවා. ඔය එක එක නා තෝරගන්න. හරි ඔබ තුමියේ ඉන්නවා. ඒ ඔක්කොරම දෙන්නන්න ගත්තේ. ඔබ තුමිය දැන් මෙහෙ ඉන්නේ. මගේ ගෙදර නෝනා තමයි මගේ නියම එක. නියම එක යන්නේ. ඔව්. ඔයා දැන් මගේ හිතන්නේ. ඔව්. අනියම්. අනියම් මේක ඔයා. දැන් මට කියන්න මට හිතට දැනෙන එක තමයි ඔයා. නෝනා මට එච්චර දැනෙන්නේ නැහැ. දැන් මගේ නියම එක කොහොමද? මගේ නියම එක කොහොමද? හිතන්නේ නියම එක මේක. අනියම් එක මොකද්ද ඒක? මොකද්ද? එතකොට එහෙම පුළුවන්ද?
නියම් අනියම් කියලා මේ ලෝකේ දෙයක් නැහැ. මොකක් කියලා තියෙන්නේ? සම්මත සහ අන්න වචනේ. ළමයිට කව උගන්වන්නේ. සම්මත සහ අස. ඇයි ඒ? විවාහය කියන්නේ අදිමාත්‍රික සම්මත බැඳීමක්. නේද? සංස්කෘතික බැඳීමක්. අදිමාත්‍රික සංස්කෘතික බැඳීම තමයි විවාහය. මම විවාහ වෙලා ඉන්නේ මගේ නෝනා එක්ක. අන්න සම්මතය. මම විවාහයෙන් පරිබාහිරව මෙයා එක්ක අසම්මතයක් තියෙනවා. සම්මත සහ අසම්මත තමයි තියෙන්නේ. නියම් සහ අනියම් කියන එක අපේ භාෂාවේ හැදුණු වෙනත් වචනයක් එක්ක පමණයි. හරි? ඒක මතක තියාගන්න. ඒකත් මම මේත් එක කියුවා. දැන් මම කරුණු පහක් තුනක් කිව්වා. එක දැනෙන්න ආදරය කරන්න. දෙක අගය කරන්න දිරිමත් කරන්න. තුන දරුවට ඇහුම්කන් දෙන්න. හතර වෙන එක. මේකෙන් මම අවසන් කරන්න. දරුවව විශ්වාස කරන්න තමයි. දරුවව විශ්වාස කරන්න. මම කියන්නම් දරුවෙක් ඔයාලව කොච්චර විශ්වාස කරනවද කියලා මං අවසන් කරන්න. මේ වගේ ගඟක් තියෙනවා. ගඟක යන්න අම්මා කියනවා මගේ අතින් අල්ලගන්න කියලා. දරුවා කියනවා අම්මා මගේ අතින් අල්ලගන්න. අම්මා නැවත කියනවා විකාර නැතුව අල්ලගන්න මට යන්න ඕනේ මේ ගමන ඉක්මන. අම්මේ වා මගේ අතින් අල්ලගන්න. අහපව් ළමයා කියනවා දම්මා කියනවා අල්ලගන්න කො මගේ අතින්. අහනවා බැරිම තැන. මොකද්ද ආ කියන එකේ තේරුම? අම්මේ මම ඔයාගේ අත මෙහෙම කරලා අල්ලගෙන යද්දියොත් මේ ගඟ සැඩ වුණොත් එහෙම මගට යනකොට සමහර වෙලාවට මගේ පුංචි අත ඔයාගේ අතින් ගැලවෙන්න පුළුවන්. ඉතින් හැබැයි අම්මේ ඔයා මගේ අතින් මෙහෙම කරලා අල්ලගෙන ඉන්නවා නම් හිටියොත් මේ ගඟ මැදදි සැඩ සුලන් නෙවෙයි මොන එක ආවත් අම්මගේ අත ගැලවිලා මගේ අතත් ගැලවිලා ගියත් කොහේ හරි තැනක ඉවුරක අපි දෙන්නගේ අත ඇති මේ වෙලාවේදී අම්මා මගේ අත මෙහෙම අල්ලගෙනම තියා නැහැ. ඔන්න විශ්වාසෙක. ඕකටම අල්ලලා මං කියන්නම්. සුහර්ෂණී ධර්මරත්න ලියනවා සුදු වත හැඳි කෙකිනේ කියන කවි පොතක්. ඒකේ තියෙනවා දියණිය ඇසූ ප්‍රශ්නය කියලා. අම්මා දරුවා මෙහෙම අතේ තියාගෙන පොඩි කොල්ලා කෙල්ල මෙහෙම අතට අරගෙන අවුදු පහක් හයක් වෙන කෙල්ල අතේ තියාන පාලමක් මැදින් යන්න යනවා දෙපැත්තේ ගඟ. යද්දි පාලමෙන් පොඩි පුතු කරපින්නා අද්දා දෙපස ගඟ දිය ගැන බලමින්නා සැඩ රළ පහර දැක බියවි හඬමින්නා දියණිය ඇසී පැනේ පහද සසලින්නා. දියණිය ප්‍රශ්නයක් අහනවා අම්මගේ හදවත සසල කරමින්. මොකක්ද අහන්නේ? මල්ලි කෙනෙකු වතුරේ යනවා දැක්කා. මල්ලි නැතුව අක්කා අඬනවා දැක්කා. ටීවී එකේ මාමලා බනිනවා දැක්කා. අම්මව පොලිස් නැන්දව ගෙනියනු දැක්කා. දුව ටීවී බලලා අයියේ රෑ. ඒකෙදි මොකද කරලා තියෙන්නේ? අම්මා ගිහිල්ලා දරුවව දානවා ගඟට. එතකොට අක්කා අඬනවා. අම්මව ඇවිල්ලා පොලිස් නැන්දලා අරගෙන යනවා. දුව දැකපුවා මේ කියන්නේ. මල්ලිව බලා ගන්නට කෙනෙකුත් නැතිලු. අක්කලා අයියලා දෙන්නට බත් නැතිලු. සල්ලිත් මදිලු අම්මට දරුවොත් වැඩිලු. දැන් ওই කතා ඇති මල්ලිට බඩගිනිලු. අම්මා මල්ලිට කිරි ටිකක් දෙන්න ඕන් අඬනවා. දැන් යන්නේ යන්නේ. මේ අම්මා ගිහිල්ලා සතියකට සැරයක් අර බැංකුවේ අපි කියන්නේ ATM කාඩ් මොකද්ද? කාඩ් එකට දානවා. දුව හිතනවා මේ අම්මට බැංකුවෙන් පඩි දෙනවා කියලා. එදත් දැම්මා රුපියලක්වත් නැහැ. කෙල්ල පාලමෙන් යනකොට කියනවා අම්මට බැංකුවෙන් පඩි දුන්නද නැද? අම්මට බැංකුවෙන් අද පඩි දුන්නේ නැද්ද? දැන් නම් බත් එපා සල්ලිත් මදි නේද? අය බත් දුන්නේ නැහැ. සල්ලිත් මදිනි. හැබැයි දූගේ අවසාන ප්‍රශ්නෙට තමයි අපි කිලිපොලා යන්නේ. මෙහෙම ගඟ මැදටම ඇවිල්ලා පාලමින් දැන් යන්න යන්න ඉස්සරහට. දුව අම්මව බදාගෙන කියනවා යන්නට පාලමෙන් බය හිතෙනවා නේද? අම්මේ මල්ලිත් මාත් අම්මට වැඩි නෑ නේද? පපුව හිර වෙනවානේ. මොකක්ද අහන්නේ අ르දුව? අම්මේ මල්ලිත් මාත් අම්මට වැඩි නෑ නේද? එයාට බයයි අර දැම්ම වගේ මේ අම්මත්. මට ඔබට කියන්න තියෙන්නේ ඔය පඳුළු එක්ක මන් නැවැත්තුවේ මොකක්ද? දරුවා ඔයාව මාර විදිහට විශ්වාස කරනවා. ඒ විශ්වාසය දරුවා විවාහ වන තුරු එක එල්ලේම තියාගන්න. එක එල්ලේම තියාගන්න. මට කියන්න තියෙන්නේ එච්චරයි. මම පුංචි කවියකින් අවසන් කරනම් මේක තේරුම් ගන්න මට තේරුම කියන්න. ප්‍රේමය වේදනාවක් වුණු වෙලාවට හංගන්න බැරි කඳුළු වලට හැමදාම වැරදි කාර්යය වුණේ කවුද?
ප්‍රේමයේ වේදනාවක් වුණු වෙලාවට හංගන්න බැරි කඳුළු වලට හැමදාම වැරදි කාර්යයක් උනේ ප්‍රේමයේ වේදනාවක් වුණු වෙලාවට හංගන්න බැරි කඳුළු වලට හැමදාම වැරදි කාර්යයක් උනේ හිතා ගන්නත් බැරි ඉතරේ ඒ වගේ තමයි දරුවන්ගේ ප්‍රශ්න හිතා ගන්න බැ මොකද උත්තර සාසනක් දෙන්න නැහැ නේ මං තේරුම් කරන්න කාලය යන හිඳ මෙතන ඔක්කොමලා ඉන්නේ ආදරය කරපු කෙනාමද බැන්නේ ආදරය කරපු කට්ටියම අපට බඳින්න ලැබිලා නැහැ මෙයාට මතක් වෙනවා පැරණි ආදරය මං ඒකව බැන්දනම් මෙව කොටන්න මට ලැබෙන්නේ නැහැ මට වැඩකාරියෙක් එක්ක ඔන්න මතක් වෙනවා එතකොට මොකද වෙන්නේ මෙයාගේ ඇස්වලට ප්‍රේමය වේදනාවක් වුණු වෙලාවට හංගන්න බැරි කඳුළු වලට මෙයා දැන් මේවා කර කර ඉන්නවා මට මතක් වෙනවා එකපාරම බැඳපු එකා ඉන්නවනේ Shishat te dekha pretty pale ak table lo